හෙට දිනේදී මේ නාමජනා බාර ගැනීමේ කාලය වෙන්නේ උදේ 9 සිට 11 දක්වා කාලය තුළ. ඒ කාලය තුළ නාමජනා බාර ගැනීම කියවා තියෙනවා. ඉන්පසුව විරෝධතා ඉදිරිපත් කරන බලා උදෑසන 9 සිට 11 මාර දක්වා. එනම් මේ 11 මාරෙන් පසු නාමජනා බාර දුන්න අපේක්ෂකයන් අතරින් තරගයේ සුදුසු අපේක්ෂකයන් කවුද කියනද ප්‍රකාශනපත් කිරීමට කටයුතු කරනවා. ජනාධිපති වරණයට ඇපමුදල් තැන්පත් කළ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමග මැතිවරණ කොමිසමේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුවා. හෙට දිනේදී නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම ඇතුළුව ආරක්ෂක රාජකාරී සඳහා හෙට දිනේදී පොලිස් නිලධාරීන් සහ විශේෂකාර්ය බලකාය නිලධාරීන් ඇතුළු දහසකට අධික පිරිසක් යොදවා ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක රාජකාරිය සඳහා පමණක් පොලිස් නිලධාරීන් 1000කට අධික ප්‍රමාණයක් රාජකාරිය යොදවලා තියෙනවා. මේ ප්‍රමාණය ඇතුළත පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ද ඇතුළත් වෙලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම එක් එක් අපේක්ෂකයා සමග එන ඔහුගේ පාක්ෂිකයන්ට රැඳී සිටීමට වෙනම කලාප වෙන් කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ ලේකම් කාර්යාලයට ආරක්ෂාවක් යොදවලා තිබෙනවා. ආරක්ෂක රාජකාරී සඳහා යොදවලා තියෙන නිලධාරීන් 1000ට අමතරව රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 300කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතව තිබෙනවා. මේ විශේෂ රථවාහන සැලැස්ම අගෝස්තු 15 වෙනිදා පෙරවරු 8 ඉඳලා දහවල් 2 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. 15 වෙනිදා ආයුර්වේද හන්දියේ ඉඳලා රාජගිරිය හන්දිය දක්වා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය කොළඹින් පිටවන මන්තිරුවේ සම්පූර්ණයෙන්ම වගේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම රාජගිරිය හන්දියේ ඉඳලා ආයුර්වේද හන්දිය දක්වා පරණ පාරේ කොළඹට ඇතුල් වන මන්තිරුවත් සම්පූර්ණයෙන්ම වගේ වාහන ගමනාගමනය සීමා කිරීමට සැලසුම් කරලා තියෙන්නේ.